රංගන ශිල්පී ඉරුවන් වික්‍රමසිංහගේ වාසනාව ගැනයි අද කතා කරන්නේ. අපි දෙන්නම එකම කැම්පස් එකේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් තමයි අපි දෙන්නම ඉගෙන ගත්තේ. වාසනාවට වඩා අවුරුද්දක් බාලයි. අපි දෙන්නගේ හිතේ කිසිම විශේෂ හැඟීමක් තිබ්බේ නැහැ. කැම්පස් එකේදී මෙම කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තියම තමයි හිටියේ. ඒ නිසා මුළු කැම්පස් ජීවිතේම මම කෙල්ලෙක් එක්ක යාළුනේ නැහැ. ඉතින් ඒ නිසා වාසනා කියන්නේත් මට කැම්පස් එකේ සාමාන්‍ය ගෑනු ළමෙක්. එයාට මාව සාමාන්‍ය චරිතයක් විතරයි. කැම්පස් එකෙන් පස්සේ ජීවිතේ එක එක කඩයින් පසු කරපු මම රස්සාවල් කරන නළුවෙක් වෙලා ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ඒවා කඩා වැටිලා ඒ හැමදේම අවසන් වෙලා ටික කාලෙකට පස්සේ දැන් මම කසාත බඳිනවා කියලා තීරණයක් ගන්නා කාලේ දී මට ආයෙමත් අහම්බෙන් වාසනාව මුණ ගැහුණා. ඇත්තට මේ මුණ ගැසීම ආයෙමත් ඇති වුණේ මුහුණු පොත හරහා. ඊට පස්සේ අපි FB හරහා කතාබහ කරන්න පටන් ගත්තා. ඒ කතාබහින් පස්සේ මම වගේම එයත් තනිකඩයි කියලා මම දැනගත්තා. ඊට පස්සේ මම එයාව මුණ ගැහෙන්න කලින් එයා ගැන පොඩි පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා. ඒ කල්පනා කිරීමෙන් පස්සේ තමයි මෙයා මට හොඳයි කියලා මම තීරණය කළේ. අපි දෙන්න කතා කරද්දී අපි බොළඳ පෙම්වතුන් වගේ නෙමෙයි හිටියේ. ඒ නිසා මෙහෙම නිතර නිතර මුණ ගැහෙන්න කතා කරන්නේ විශේෂ දෙයක් නිසා කියලා අපි දැනටම තේරුණා. ඒ නිසා ටිකක් ආශ්‍රය කළාට පස්සේ අපි දෙන්නටම අපේ ගතිගුණ වගේම අපේ පසුබිම ගැලපෙනවා කියලා හිතුණා. එයාට යෝජනාව කරන්න කලින් මම එයාගෙන් උපන් වෙලාව ඉල්ලුවා. ඇත්තටම මේ දේවල් හොයලා බලන්න ඕන උනේ මට නෙමෙයි. යම්කිසි කාලෙක මගේ මව්පියන් එයාගෙන් උපන් වෙලාව ඉල්ලනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා අපි දෙන්න යාළු වෙලා සේ එක අනවශ්‍ය ප්‍රශ්නයක් වුණොත් කියලා හිතලා මම මුලින්ම එයාගෙන් හඳහන් ඉල්ලුවා. එයත් ඒක ගෙනත් දුන්නා. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඒ තීරණය ගත්තා. ඔය කාලෙදි මගේ අම්මා ටිකක් අසනීපව හිටියේ. අපි දෙන්නාගෙන් හඳහන් දෙක මම කෝකටත් තැන් දෙක තුනකින්ම බැලුවා. ඒ දෙකේම අවුලක් තිබ්බේ නැහැ. හඳහන් බලලා මම තීරණය ගනිද්දී අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියේ. ඉතින් දවසක් මම එයාවත් එක්කගෙන ඔව් බලන්න ඉස්පිරිතාලෙට එක්කන් ගියා. මම එන්න පොඩ්ඩක් පරක්කු නිසා වාසනා මට කලින් අම්මගේ ඇඳ ළඟට ගිහින් අම්මා එක්ක කතා කරලා තිබුණා. එදා අපි දෙන්න ඉස්පිරිතාලෙන් එළියට ආවේ එකටමයි. පසුවදා මම ඉස්පිරිතාලෙට තනියම ගිහින් අම්මට වාසනා ගැන කියද්දි අම්මාට ඒක තේරිලා තිබුණා. අම්මා වාසනාවට කැමති වෙලා මට හොරෙන්ම මගේ අක්කලා අයියලාට කියලා තිබුණා. ඉතින් ඒ අයත් කැමති වුණා. හැබැයි අපේ විවාහය සිදුවෙද්දී මගේ අම්මා ජීවතුන් අතර හිටියේ නැහැ.